යුබෝවන් දෙදස් විසි දෙක වර්ෂයේ. ඔබට මේ ජූලි මාසි දොළස්වෙනි ද කොහොම බලපෑමක් තියෙනවාද. මොකද දාහතරයි හතලිස් නමයට ශනි මකර රාශි ගත වෙනවා මකරයට පැමිණිනවා. ඉරි ඒකත් එක්ක ඔබට කොයි ආකාරයට බලපානවාද කියෙන කාරණවා ගැනයි. දැන් අපි මේ ඔබත් එක කතාබහ කරන්නට යන්නේ. තින් මේ ගැන කතා කරන මත්තෙන් ඔබට කියන්නට ඕේ ඔබට නැකත් සකසා ගැනීමේ අවශ්‍යතාවන් තියෙනව විදාාකාරෙන් නකත් අවශ්‍යතාවයක් ඉතිින් එක භාවකේන්දරදී සක ගන්නරත්තු අවශ්‍යතාවන් තියෙනවා. විවාහා දෝෂ පරිීක්ෂා කරගන්න රවශ්‍යතාවකුත් තියෙනවාේ විවාහන් නැකත් හදාගන්නන්නේ යිඊට පස නිවාස දෝෂ පරික්ෂා කරගන්නේය වකොහොමටකාඩාන්න විදිින්නතු නිවැදි කරගන්න සියලු අවශ්‍යතාවයන් ඔබට කරගන්නට පුළුවන්කම තියෙනවා තිරේ දිස්සෙන අකේට වටැ් පනි විඩායෝම ගෙදරින් දම් කරගන්න පුළුවන් එහමේ ඇවිදින්නට කාර්යාල ගානයන්නට පෝඩිම්වල ඉන්නට කිසිම අවශදාවයක් නැහැ. ඉතින් මේ ගැන අපි කතාබහ කරන්නකොට ඔන්න විශේෂයම ඔබගේ තත්කාල ලග්ී ඉතාම වැදගත්වෙනවා මේ තත්ත්වයත් එක් ශනිගේ වෙනස්වීමත් එක්ක ඔබට බලපානාකාය විග්‍රහ කරනකොට. ලක්නය උච්චික විදිට මේ තත්කා ලක්න්නේය පෙන්නුම් කරන්නේ. ත්‍රීංශංසකය කණ්‍යයක් නවාම්ෂ සිංහ දවාදශාංශක මකර, ආද විදිහට මෙ හෝරාව දෙරකානය සත්තාංශගේ ආදිකන්නුකාන්න ගැන අප විශේෂම සල කලා තියනවා. මේ ගැන කතාබාහ කරනපුර මේේ ශනිගේ කාල සීමාවන් ගත කරන අය. සෙන සුරුගේ දශාවන්න පුුවන් අතුර දශාවන්න පුළන් විදසාහවෙන්න පුළා. මෙිට මේ කට්ටිට තියෙන බලපෑම ඉහලා නමුත් එහම කාලසීමන් නැතියට තින ලපෑම අවමයි කියන කාරණයටත් ඔබ හොඳින්ම මතගතබාගෙන තමයි මේ පල පල කත්තනට සවන් දෙන්නට අවශ්‍යදාව තියෙන තත් කාලේද. ගුත ගුරු සිකුරු කියන ග්‍රහයන් සො ශේත්‍ර බලය ඉදිලලාතියෙනවා ඉතින් ඒක බොහොම හොඳ පිහිටීමක් ලබා දෙන තත්ත්වයක් පවතින්නේ. එතිම කුජගේ තත්වේ බලද්දි, කුජ මූලත්‍රිකෝන බලහි තාම හත් බලයක් පන්නමන ස්වභාවයක් තමයි පවතින්නේ. ෂනි කුම්බේ. මල ත්‍රිකෝණ බලෙන් වක්්‍රව දෙනට නැකත තුංගන පාදේ තමයි ගෙවන්නේ ඉතින් අධිපති ගහය විදිර පෙන්නුම් කරන්නේ කුජ උපාධිපති විදිර පෙන්නුම් කරන බුදධ ශනිගේ අවස්ථාව බැලුවතෙම ගම අවස්ථාව තමයි සිටින්නේ. දෙදස් විසිදකවශය ජලිමාසිේ දොලොස්සද දා හතරයි හතුලිස් නමිර බලුව මෙන් ශනි මකරස්ව ශ්‍රේත්‍ර ගතවීමක් තමයි පවතින් ඉතින් වක්්‍රව දෙට දෙවන පාදයට හා සභා අවස්ථාවට තමයි ඔන්න පත්වෙන්නේ. ජජ අධිපතිවෙනවා උපාධදිපති බවට පත්වන්නේ පූත, ඉරි අපි මේ ඉදිරිපත් කන පලාපලකතනය ඔබගේ උපන් දිනය. උපන් වෙලාව උපන් ස්ථානය අනුව පිහිල්ලතින ග්‍රහයන්ගේ බලදුබලතාවයන් අනුව අඩු වෙන්නට වැඩි වෙන්නට එහෙම නැතම් වෙනස් සාකාරයක් වන්නට හේතුකාරණා තියෙන නිසා. ඔබ අනිවාරෙන්ම කරන්නට අවශතාවේ තියෙන්නේ මෙ තිරේදිස්සන අංකේට ඔබගේ උපන් තොරතුට්ටික එවලා ඔබටම අන්‍ය වෙත ඔබවටම ගැලපෙන අංකාරය පලාපලකතනය කොයි විදිහද කියන කරුණු කාරණාව දැනගන්න එකයි. විසි දෙක වාර්ශය ජූලි මාසි දොස්වෙන්න දාහතරයි හතලස් නමේයට. කට්ටක ලක්්නයට කොහොම බලපානද මේ ශනි මකරයට යාම ගැයි දැන් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්න. හිරි ඒ ගැ කතා පහරන්නකට ධනය පිළිබඳ ඔන්න අපි පලවෙෙන ඔබට කියන්නට තියණෙ කර. ධනය ගැන බලනකොට තැන්පත් ධනය ශක්තිපත්වීමක් සිදුවන කාලසීමාවක් විදිටයි ඔබට පෙන්නුම් කරන්නේ. අනව්‍ය අවශ්‍යද තෝරා ගැනීම තොරව වියදංකරම තත්ත්වයකුත් පෙන්නුම්රන තිඒ ැනත් වඩා කල්පනාකාරී වෙන්නට ඕනි ඔබට ධනය සම්බන්ධය තියෙන තත්ත්වය රැකීරක්ෂා ගැන දැන් අපි බලමු අපි කට කලක්න හිමියන්ට කොහොම තත්ත්වයක් ඇති කරයිද. දීර්ගකාලීනව සිදුකරන ව්‍යාපාරි කායෝජන සාර්ථක වන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන ට නිසා ඔබ දීර්ඝ කාලීන ආයෝජන ගැන වඩත් උත්සකවෙන න උනන්දවෙෙනනම් වඩත්ම හොඳයි ශුභයි කියන දේ තමයි කියන්න ඕනි. රැකියාව සම්බන්ධව. ආහිතන ප්‍රධානයන්ගේ හොඳ හිත දිදාගන්නා තත්ත්වයක් ඔන්න පෙන්නුම් කරනවා. දැන් අපි අවධානයුම් කරම ගෘහජීවිතයට මොකද වෙන්නේ ගෙන කාරණාව. වන්දනාචාරික, අධ්‍යාත්ක වැඩසරන් සඳ සහභාගිවන අවස්ථාවන ඔබට හිමිවන තත්ත්වයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. පෞල්දිවිය සාර්ථකත්වයට ඥාතීන්ගේ උපකාර හිමිවන තත්ත්වයක් පෙන්නුම් කරනවා. දැන් අපි කතා බහ කරන්නේ අධ්‍යාපනය ලබන පිරිසට කට කලක් මෙහිමියන්ට මොනවාගේ තත්වයක් ඇතිවේද. එමනට අධ්‍යාපනයට කොයි තැනකට යොමු එන්නට හැකිවේද කියන කාරණාව. මානසික වශයේ නැතිවන. පීඩා තත්ත්වයන් අධ්‍යාපනට බාධ ඇති කරන ස්ොරූපයක් සවභහාවයක් පෙන්ුම්රනොතිය නිසා එ පීඩාත්වයන් කොහොමද කලමනා කරන්නේ කරන්න මෙහම තැන් සන්නොම අධ්‍යාත්මික කටයුතු කරන්නේ ඔබේ ජන්වපතරන කොහොම කටයුතු කරන්නේ කියෙන කාරන්නේ දෙැනක කියයා ගැන ිතාම වැදග. ජනමාධ්‍ය? සනිවේදන ශේෂත්‍රවල ඒ ශේෂත්‍රවල අධ්‍යාපනය නිියුතු අයියට ඔන්න විශේෂිත අවස්ථාවන් හිමි වන බොහොම ශුබදායි බලයක් පවතිනවා ඉනකට අපි කතාබහ කරන්නේ විවාපේක්ෂිත කට කලක් නහිමියට මොකද වෙන්නේ එක කාරනාව. විවාහයේදී විවාහ දෝෂ ගැන අවධානයේ යොමු නොකලායට ඔන්න පීඩා ඇති වෙන ස්වරූපයක් ස්වභාවයක් පෙන්නුම් කරනවා. විවාහ දිවියට එලබිය හැකි සාර්ථක තත්ත්වයක් ඔන්න තියෙනයිතිය නිසායි සාර්ථක තත්වය නිසි සාර්ථක ප්‍රයෝජන අරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගෙන ඔබගේ ඒ අනාගත ජීවිතයට පවා හොඳින් මුහුණ දෙන ශක්තිය දෛවී වර්ධනය කරගන්න ඕනි. ඉරින් ඔබට මේ සියලූම පලාපල කතනයට අතිරේක වශයෙන් උබට අවශ්‍යතාව තියෙනවා මේ විවිධ නැකත් මේ අවශ්‍යතාවන්නේ කියන්නේ නැකත් සකසා ගැනීමේ අවශ්‍යතාවෙන්. කොහොම මේ නැකතක් හදාගන්නන්නේ. මේ නැකතටවශ්‍ය දින කොයි විර තිරන වෙලාඇද කොයිවිද ශුබදින පවතිනවාද. ඉතින් බටඒ තියන සියලු ගැටලු අවශ්‍යතාවය ඔබට අපි හිතම මල්වර නැකතක් හදාගන්නට ඕනි කියලා. ඉතින් ඔබ කුමක්ත කරන්නට ඕනි ඔබ ඒ දරුවාගේ උපන්තොරතුර තිරේ දශ නකගේට වත්ස පන විඩක් යොමු කල් ඔබ නැත. ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් අටත් සැත් මගින් පලිෙන ගන්නග නන්තුර පැෑල මග නත් ගෙන්න්න ඒ කාර ගෙදරි මටයතු කරන්නට ඕන විධ පෝලිං විධ ස්ථානට අන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒත් සම ගවබට අපි හිතන්නකෝ නිවාසයක දෝෂපරික්ෂා කරගන්න අවශ්‍යතාව ඇත්තී නො කියයට. ඔබට යන්නට වෙනවා වාස්තු ේදයා හම එන්නට ගිහිල්ලා ඒදින වෙන් කරගෙන ඒ විධ අපහසතාව න්නට ලක්වෙලානේ එන්නට වෙන්නේ ගමන් විඩාවත් එක්කම දැන් ඔබට ඒ කිසිම ත නැතුව ෙදල ම ටයුත කරගන්නට පහසකන් ය ඔබ්‍රරන්න තියනෙ මගැනිීමස පරිීක්ෂා කරගන්න අවශ්‍යය කියන පන විේ වට සැපකිරීම පමණයි. එති ඉට අමතරව තව ඔබට කන්දරේ තියන දෝෂතත්වයන් කොහොමද තියෙන්නේ කොයි විදිිය බලතෑමක් පවතිනවාද දෂව මොනාද කරන්න ගැටල තියනවා එන ඔබ රන්න ජන්ම පත ය ොරතුරට රේ දස කට වත්ස ප ට ර න්න ල ට අමතර. ඒැ ඔබට තියවානම් යම් කිසි විදේගෙන් ප්‍රතිකාර්මයක් විදිට මැනික් පලඳදින්නට මැනික් තියන ව්‍යාජ මැනික් කෘතිීම මැනික්. ඉතින් මේක් ව්‍යාජ මැනික් කෘතිම මැනික් වලින් තොරවවෙමි කටයුතු කරගන්න පොහොමද. ඒ සඳහා මැනිික්කා ස්වර්ණාබර්න අධිකාරය අනිවීම සහතිකේ සමඟ තම ඒ කටයුතු කරන්නට ඕනි. ඉතින් එවැනි ඔබට පහසුකම තියෙනවා ඒ ආකාරයට ඔබට මැනික්කා ස්වර්ාබර්න අධිකාරි සහතික වගකීමත් සමගම ඔබ ඒ අදාල මැනික් වර්ග. ගන්නට ඒ ටුත ඔබ තිරේ දිස්සනාන්කට වත්ස පනනියක් යොම කර කරගන්නට පුළුව. ඉට අමතරව ඔට අංක විද්‍යානකුල ඇතිවෙන දුරලතාවයන්නවට අදාල පිරමීට කාට්ත් ලබාගන්න පුලුවන්ම තියනවා තිරේදිසනංකේට ඔබගේ උපන් විස්තරය යොමුකිරීම තුළ ඔබට ඒ කටයුත බොහොම පහසුවෙන් කර කියයාගන්නට හැකියාව තියනවා. ඉතින් ඔබට ඔබගේ ජීවිතය සියලෝම ජයග්‍රහණයන් ලබන්නට පුළුවන් හැකි වපසරයක් මේ ග්‍රහ මාරුව සමඟූඋදා වෙන්නට ඔබේ ජීවිතය ජයග්‍රහයි කරම තැන්ට යොමු කරගන්නට හැකියාව ලැබෙන්න්නට ප්‍රාර්ථන.